ආයිබෝල් මාස 18ක් අවුරුදු එකක් මාරක් වගේ කාලයක් තුල තමයි රාහු කියන ග්‍රහය රාශියෙන් රාශියට අපස්සට ගමන් කරන්නේ මේ රාහු ගැන කතා කරනකොට ජෝතිෂ ශාස්ත්‍රයේදී විතරයි රාහු කේතු ගැන කතා කරන්නේ තාරකා ශාස්ත්‍රයේදී රාහු කේතු ගැන උගන්වීමක් කරන්නේ නැහැ රාහුට වරු 18ක් වෙන් කිරීමෙන්ම කේතුට 7ක් වෙන් කිරීම තුළින්ම හිතා ගන්න පුළුවන් මොනතරම් බලපෑමක් මේ ග්‍රහය දෙන්න සිද්ධ වෙනවද කියලා ඒක තමයි සමහර තාරකා විද්‍යාඥයන්ට සොයා ගන්න බැරි පිළිගන්න බැරි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ගුප්ත දේවල් තියෙනවා ආ ඉස්සර රජ කාලේ ඊශ්වරයන් වහන්සේලා හිත දියුණු කරපු අය තමන්ගේ ග්‍රහතරු ආසේ විශ්වනකොට ඒව බලලා තමන්ගේ දිව්‍ය ඥානෙන් යම් යම් දේවල් ප්‍රකාශ කරා ඒ කාලේ ඒක නිසා මේ රාහු ගැන පාඨකයාගේ දැනගැනීම පිණිස සාමාන්‍යයෙන් කෙටියෙන් හෝ යම පැවසීම හොඳයි කියලා මම හිතුවා මොකද සමහරු කියන්නේ රාහු කියන්නේ පෘථුවේ හෙවණැල්ල කියලා කේතු කියන්නේ චන්ද්‍රයාගේ හෙවණැල්ල කියලා ඇත්තටම මේක හරියටම විග්‍රහ කරලා වළං පෘථුවේ සූර්යා වටේ ගමන් කරනකොට චන්ද්‍රයාගෙන් දික්කන රිලැක්සින් කැපෙන සම්දියයි කියන කොටස තමයි මේ රාහු කියලා මතයක් තියෙනවා චන්ද්‍රයාගේ වික්කල නිරක්ෂයෙන් කැමන සංස්ථානයට එහෙනම් එතන ලොකු ප්‍රමාණයක් රාහුට වෙන් කරලා තියෙනවා ඒ ඔප්පු කරන්න ඕන තරම් කර්මයය කියනවා ඒක නිසා රාහු කිතිකා බලවත් දෙන්නේ කැටිය තමයි ජ්‍යොති විද්‍යාව සලකන්නේ එකිනෙකාට විරුද්ධ පැවැත්මා ප්‍රතිඵල තමයි මේ දෙන්න අතර තියෙන්නේ රාහු කියන්නේ ඔළුවක් නැති නායකු මෙන් ශරීරය මිනිස්සුගේ මෙන් අඳුනලා තියෙනවා රාහුගේ ප්‍රධානම ක්‍රියාවලිය තමයි ඇවිද්ද වීම කේතු කරන්නේ මිනිස්සයා හකුලලා තබනවා කේතුගේ ප්‍රධානම ක්‍රියාව මිනිසු උත්පල කිරීම උත්පල කරන ගමන් අංශභාගය වගේ දේවල් උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන් ඒක නිසා අපි මෙම රාහු මාරුව ගැන අවතක්සේරු කරන්න හොඳ නැහැ. වැඩියෙන්ම සිගුරුට තමයි අවුරුදු 20ක් දීලා තියෙන්නේ මහා දසාව. ඊට පස්සේ සෙනසුරුට දුන්න 19ක්. ඊළඟට රාහුට බලන්න තාරකාවක් නෙමෙයි. මේ සම්දිස්ථානෙන් කැපෙන සෙවනැල්ල වගේ කොටසකට තමයි මේ පෘථිවියේ හෙවනැල්ලට තමයි මේ නම් දීලා තියෙන්නේ. එහෙනම් මෙතනදී රාහු මාරුව පිළිබඳව අපිට වැදගත්කමක් තියෙන මොකද එසේ මෙසේ ප්‍රමාණයක් නෙමේ රාහු 18ක් වසර 18ක් කෙනෙකුට ලැබුවම මේ ඒ කාලය තියෙනවා රාහු කියන ග්‍රහය පිටරට විදේශ ගමන් වලට මුල් වෙන ග්‍රහය රාහු උපත්ති 9 10 12 ඉන්න අය අනිවාර්යයෙන්ම විදේශ කලින් ආත්මවල විදේශ රටවල් වල වෙනත් රටවල ඉපදිච්ච හැටියට තමයි ජ්‍යොතිර්විද්‍යාවේ හඳුන්වන්නේ එක එක ගුරුකෝල තියෙන ගුරුකෝල තියෙනවනේ මේ අනුව අපි රාහු හඳුනාගන්නේ මේ රාහු 12 10 9 අයගේ කේන්දර වර්ෂ අනිරීක්ෂණය කරනකොට අපිට තේරෙනවා අපි අහන මෙයා විදේශගත වෙලා නේද ඉන්නේ කියලා අනිවාර්යෙන් ඔව් බොහොම කලාතුරකින් 100%ක් වගේ රට යන්න ලැබුණත් යන්නේ නැහැනේ සමහරු කැමතිම නැහැ කියනවා. එවැනි අය නම් අනිත් අය ඔක්කොම පිටරට පදිංචිය ලබා ගන්නවා. ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා හරි ග්‍රීන් කාඩ් හදාගෙන හරි පුරවැසිභාවය ලබා ගන්නවා මේ රාහු 12 10 9 8 එක රාහුගේ අපිට තියෙනවා දැනගත යුතු දේවල් ගණනාවක්. මේ රාහු කියන ග්‍රහය අර හරියටම සෙනසුරු වගේම තමයි. සෙනසුරුගේ යාළුවෙක් රාහු කියන්නේ. 9 11 යනකොට තමයි මේ රාහු සුභ බල දෙන්නේ. රාහු ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ ගැන කතා නොකරම බෑ. රාහු දස වෙන්නේ මහින්ද රාජපක්ෂගේ කන්‍යා ලග්නේ.
රාහු පොතපතේ තියෙන 3 6 යනකොට සුභ ගෝචර ඵල දෙනවා කියලා වුණාට උප්පත්ති රාහු දස වෙන්නේ හිටපු අයට පුදුම විදිය සුභ ඵල දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධූර කාල දෙකම රාහුගෙන් තමයි රාහු දසාවෙන් තමයි ගත කරේ රාහු 10 ඉතරම් සුභ උතුම් ඵල දෙන ඡායා ග්‍රහයෙක් කැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන. එතකොට රාහු මාරුවා සැප්තැම්බර් මාසේ හරියටම සැප්තැම්බර් 23 වෙනිදා පෙරවරු 10:43ට උසම රාශි ගත වෙනවා. රාහුට උච්ච භවන දෙකක් තියෙනවා තරු පහේ නිවාස. ඒකකට තමයි මේ උසම රාශියට එන්නේ මිතුණයි උසමයි තමයි උච්ච රාශි රාහුට උසම රාශියට තමයි මෙවර මේ ගමන එන්නේ. අවුරුදු එකමාරක් යන එක රාශියක් ගත කරන්න මේ රාහුට මේ එන ගමනේදී රාහු ග්‍රහය සුභඵල අසුභඵල දෙන ආකාරයේ ලක්ෂණ 12ට ඉතා සාරාංශ කොට අපි ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ 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 ගහමාරු අවුරුදු එකමාරකට සැරයක් සිද්ධ වෙනවා. ගුරු මාරු අවුරුද්දකට සැරයක් සෙනමාරු සෙනසුරු මාරු දෙකමාරකට සැරයක්. ඒක නිසා මෙතනදී අපිට වැදගත්කමක් තියෙනවා මේ රාහු මාරුව පිළිබඳව අනිවාර්යයෙන්. ඉතින් සායා ගහයක් වුණාට මෙයාට 18ක් දීම තුනේ බව ඔප්පු වෙනවා. ඉතින් රාහු මේෂ ලග්න හිමියන්ගේ දෙවෙන්නට ආපු ගමනේදී විශේෂයෙන් ඇතිවන තත්ත්වයන් පිළිබඳව පළමුවෙන් සඳහන් කරනවා. මොකද මේෂ ලග්න හිමියන්ගේ රාහු කුසම රාශිය දෙවෙන්නට ආවේ. එයා ගමනේදී මුල මුදල් අතින් තරමක් දුරට හරදර ඇති වෙන්න පුළුවන්. අනුන්ට දීපු මුදලක් ආපසු ගන්නව එක නම් මේ රාහු දෙවැන්නේ ගමන් කරනකොට දේසි පාසු නැහැ. තමන්ගේ ආදාය මාර්ග අවිහිර කරන රාහු දෙවැන්නේ ගමන් කරනකොට වියදම් අධික කරනවා. අවුල් වියවුල් වලට පටලවනවා. විවාහ වූ අයට නම් භාර්යාවට ස්වාමියාට ස්වාමියාට භාර්යාවද එපා කරනවා. දික්කසාද කරවන්න බලනවා. ඒ වගේම ගර්භණී මවක් නම් තමන්ගේ දරුවා ගබ්සා කරන්න බලනවා. ඒ වගේ නරක තත්ත්වයන් ඇති කරනවා රාහු දෙවැන්නේ උච්ච භවනේ ගමන් කරන නිසා මේ තත්ත්වෙ පොඩ්ඩක් මග හැරෙනවා. නේද උච්ච රාහු උච්ච රාශියනේ කුෂම ඒක නිසා මේ කියන තත්ත්වය මේ හැටියම වෙන්නේ නැහැ දෙවැන්න වුණාට උච්ච භවනට එීම නිසා. ඊළඟට රාහු ලග්නේ ගමන් කරනකොට ඇතිවන තත්ත්වයන් ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. රාහු ලග්නේ ගමන් කරනකොට විශේෂයෙන් මේ විදේශ ගමන් වලට යොමු වෙන අයට ඒ ගමන් සාර්ථක කරගන්න පුළුවන් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. රාහු ලග්නේ ගමන් කරනකොට තමන් අතහැරලා දාලා තිබ්බ වැඩ කටයුතු නැවත පටන් ගත්තොත් ඒක යහපත් වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. රැකිරක්ෂාව නතර වෙලා තිබ්බනම් රැකිරක්ෂාව නැවත ලැබෙනවා රාහු ලග්නේ ගමන් කරනකොට. ඒ වගේම රාහුගේ තවත් මේ සුභඵල ගැන කතා කරනවා නම් තමන්ගේ දියුණුවට කටයුතු සැලසෙනවා මිල මුදල් ලාභ ලැබෙනවා. ඒ වගේම තමන්ට වැඩිහිටියන්ගෙන් ඥාති මිත්‍රාසයෙන් දෙමව්පියන්ගෙන් ඵල ප්‍රයෝජන ඇති වෙනවා. ඒ වගේ හොඳ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රාහු ලක්ෂ්මී ගමන් කරන නිසා එකතකට එකතන ඉන්න බැරි ගති ලක්ෂණ ඇති වෙනවා. එහෙම වුණාම තමයි වැටගිය පළියකට අපි සාත්තු කරන්න කියන්නේ. අමුතු පාල පරිච්ඡේදයක් තමයි මේ රාහු ලක්ෂ්මී ගමන් කරන එක. ඒ යහපතට ගමගේ යහපතට වැඩ සිද්ධ වෙන දෙයක් ඇටේ තමයි මම සලකන්නේ මේ රාහු ලක්ෂ්මී ගමන් කිරීම. එතකොට රාහු දොළොස් වැන්නේ ගමන් කරන්නේ මිතුන ලග්න හිමියන්ගේ මේ රාහු මාරුව. රාහු දොළොස් වැන්නේ ගමන් කරනකොට විදේශ ගමන් අනිවාර්යයෙන්ම හිමි වෙනවා මේ මිතුන ලග්න හිමියන්ට. මේ දවස්වල එයාපෝට් එක වහලා තියෙන නිසා සමහරව වහන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. නමුත් මම මේ කියන්නේ එවැනි විශේෂ ගාන්තුරුණක් අවස්ථාවල් පහක් පෙන්වලා දීලා තියෙනවා මේ කර්ම විපාක වලට අමතරව විපත් කරදර ඇති වෙන.
මේක මේ කොරෝනා තත්ත්වේ නිසා දැනට ගුවන් තුරුබල වහලා තිබ්බට මේ හැසෑම රටකම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. රාහු දොළොස්වැන්නට ආපු මිතුන ලග්න හිමියන්ට නම් කනගාටුදායක සිත්තවුල් ඇතිවන තත්ත්වයක් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. තමන් ආරම්භ කරන කටයුතු අතරමඟ ලොස් වෙනවා. මේ බින වැටෙන්න පුළුවන් කම තියෙනවා. කඳ කරදර සහිත කාල පරිච්ඡේදය බලාපොරොත්තු කඩ වෙනවා. තත්ත්වය පහළ වැටෙනවා. විභාග වලින් අසමර්ථ වෙනවා. සතුරන් ඇති වෙනවා. ඒ ඔන්න ඔය වගේ ගමන් බිමන් අධික වෙන තත්ත්වයක් ගැන තමයි දොළොස්වැන්නේ රාහු ගමනදී පෙන්වා දීලා තියෙන්නේ. ඊට පස්සේ 11වැන්නට රාහු ආවේ කටක ලග්න හිමියන්ගේ. කටක ලග්න හිමියන්ගේ 11වැන්නට රාහු ආවම ඇති වෙන තත්ත්වයන් ගැන හොඳ ඵල තමයි කියන්න තියෙන්නේ. කලින් තිබුණු තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැරසෙනවා. ලාභ ප්‍රයෝජන වැඩි වෙනවා. පටන්ගත්ත වැඩ ඉතා යහපත් ලෙස කරගෙන යන්න පුළුවන්කම ඇති වෙනවා. අලුත් ඇනුම් පැළඳුම් රෙදිපිලි මිලට ගන්න ලැබෙනවා. අධර්ම ලාභ ලැබෙනවා. කියන්නේ අසාධාරණෙන් හම්බ කරන දේවල්. අපි කියමු යම්කිසි බඩුවක් වටින්නේ ලක්ෂයයි කියලා ඉතින් ඒක ලක්ෂ දෙකට අලෙවි කරන අවස්ථාවක් කියන ඒවට තමයි අධර්ම ලාභ කියලා අපි හඳුන්වන්නේ. ස්ත්‍රී සමග හිතවත්කම් මිත්‍රකම් පවත්වන්න ලැබෙනවා මේ රාහු 11ට ආපු ගමනේදී. ඊ වගේම ඉඩම් කඩම් ගෙවල් දොරවල් ඒ ලාභ ලැබෙනවා. බලය වැඩි වෙනවා. වාසනාවන්ත කාලය රැකි රක්ෂා ලැබෙනවා. ජීවිතයේ දීර්ඝතම කාලයක් ඇතුළේ හඳුන්වන්න පුළුවන් මේ රාහු 11වැන්නේ ගමන් කරන්න. මේ තත්ත්වය උදා වෙන්නේ අවුරුදු 18කට සැරයක් රාහු දෙක රාශියක් රවුමක් ගහලා එන්න අවුරුදු 18ක් යන ක්ලාස් එක එකමාරන්නේ සෙනසුරට 28ක් 30ක් වගේ යනවා. ඉතින් මේ කටක ලක්න හිමියන්ට බොහොම සතුටු දෙන සතුටුගෙන දෙන ආරංචියක්. කටක ලක්න හිමියන්ට ඉතාම ප්‍රීතිමත් සෙනසිරිදායක වාසනාවන්ත ප්‍රීති උත්සවයට සහභාගී වෙන්න පුළුවන් කාලවකවානුවක් තමයි මෙවර මේ පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. රාහු තමන්ගේ 11වැන්නට ගෝචර ගමනේ පැමිණීමේ. ඊට පස්සේ රාහු දසවැන්නට ආවේ සිංහ රාශිය දසවැන්නට නම් තරමක් දුරට අවුල් ඇති වෙනවා කියලා පෙන්වනවා. පමකුවේ රාහු දසවැන්නේ ගමන් කරනකොට එහෙම වුණාට රාහු උප්පත්ති දසවැන්නේ හිටපු අයට නම් ඉතාම හොඳයි. මේ ගෝචර ඵල ගැන අපි කතා කරන්නේ ආවාසනවන්ත කාල පරිච්ඡේදවලට මුහුණ දෙන්න වෙනවා. ශරීර සනීපයේ පොඩ්ඩක් මේ අසනීප තත්ත්වයන් බවට පත් වෙනවා. එන්නේ ශරීරයේ සෞඛ්‍ය හොඳ නැහැ කියන එක. නරක මිත්‍රයන්ගේ ඇසුරටපත් වෙන. අන්න එතන තමයි නරකම තත්ත්වෙ පෙන්වන්න කරන්නේ. වියෙහිදන් පක්ෂය අධික වෙනවා. ඉගෙනීමේ කටයුතු කරන කෙනෙක් නම් මේ කාලේ ටිකක් වෙනදට වඩා වෙහෙස මහන්සි වෙනවා. ඒ මං සඳහන් කරේ සිංහ රාශියේ රාහු දසවැන්නට ඇති වෙන ගෝචර ඵල තත්ත්වයන් ගැන. කන්‍යා ලග්නයගේ නවවැන්නට තමයි මේ රාහු ආවේ. උෂභ රාශියේ කන්‍යා ලග්නයගේ නවවැන්න. ඒ නවවැන්නට ආපු ගමනේදී තමා ඇති කරන තිරිසන් සතුන්ටත් විපත්තිදායක වෙනවා කියලා තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ගොවිතැන පාළුවට යනවා තමන්ගේ මුදල් හානි වෙනවා. නොයෙක් ආකාරයේ හිරිහැර ඇති වෙනවා. සතුනම් වැඩි වෙනවා. ආදායම අඩු වෙනවා. නීතියෙන් හිරිහැර ඇති වෙනවා කියන්නේ නඩු හබවලට පැටලෙනවා කියන එක. දුක් කනගාටු තත්ත්වයන් ඇති වෙනවා. ඒක ඉච්ඡර හොඳ තත්ත්වයක් නෙවෙයි. නමුත් විදේශ සංචාර වලට පමුණුනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ රාහු අටවැන්නට ආවේ තුලා ලග්න හිමියන්ගේ. තුලා ලග්න හිමියන්ගේ රාහු අටවැන්නේ ගමන් කරනකොට මාරක බය ඇති වෙනවා. ශරීර අසනීප සිත්තැවු තිරිසන් සතුන්ගෙන් පවා කරදර ඇති වෙන්න පුළුවන් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. රාජ දඩුවල් ලැබෙනවා කියලා කියනවා රාහු වටවැන්න යනකොට. නමුත් මේවා මේ හැටියට ගණන් ගන්න ඕනේ නැහැ. රාහු වටවැන්නේට වුණත් ඇවිල්ලා තියෙන්නේ උච්ච භවණට. ඒක නිසා රාශි 12ටම
උච්ච භවනට ආපු ගමනේදී අපි බලන්න ඕන තාර බාර ඇරලා තමයි මේක ගන්න ඕනේ මේ අර නරක රාශිවල රාහුට සතුරු රාශිවල ගමන් කරනකොට ඇති වෙන තත්ත්වයන් ඇති වෙන්නේ මෙහිම හොඳ රාශිවල යනකොට අනිකුත් අයට ඒක කියන්න ඕන බලාපොරොත්තු කඩ වෙනවා කියලා තිබ්බට ඒවා රාහු උෂම රාශි යනකොට ඒක ටිකක් අවම කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඊළඟට හත්යන්ට ආව රාහු උච්චක ලග්න හිමියන්ගේ උච්චක ලග්න හිමියන්ට සෑම අතින්ම හොඳ තත්ත්වයක් තියෙන්නේ බුද කන්‍යාවේ හදිසි ධනලාභ ඇති කරලා තියෙනවා සෙනසුරු තුන්වැන්නේ හදිසි ධනලාභ ඇති නොතරයි වාසන ඇති කරලා තියෙනවා මේ හැම ග්‍රහමාරුවක්ම උච්චක ලග්නෙට හොඳ විදියට තමයි යන්නේ එතකොට රාහු හත්යන්ට ආවේ උච්චක ලග්න හිමියන්ගේ එහෙනම් සතුරු බය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා අලබහානි කලකෝලහල වෙන්න පුළුවන්කම තියෙනවා අසනීප දුක් විපත් වගේ දේවල් වෙන්න පුළුවන් වියදම් අධික වෙනවා මොදල් හානි වෙන්න පුළුවන් ඒ කියන්නේ රේස්තාල කෙනෙන්න අනිවාර්යම කෂිර ගහන කෙනෙන්න තමයි පරාජය වෙන උච්චක ලග්න හිමියෝ අන්න මේ දර ගන්න ඕනේ මේ රාහු මාරුව සූදුවට හොඳ නැහැ කියලා ප්‍රසිද්ධ සතුරන් ඇති කරන පිහිටීමක් දේපල වලට අපවා තමන්ගේ අලාභහානි ඇති වෙනවා බොවිතන පාලුවට ලක් වෙනවා බොල්වී ඇති වෙන්න පුළුවන් තමන් මෙපුරුවක් මේ කාලය තුල ඒ වගේ තත්ත්වයන් තමයි උච්චික ලග්නන පෙන්නු කරන්නේ කියන ලද ගෝචර ඵල ඒ දසාව ලබනවා නම් මහා දසාව කතුරු දසාව රාහුගේ තියන අයට පමණයි මේක අදාළ වෙන්නේ මේවා තේරුම් ගන්න ඕන තරමක් මේ තේස්සකෝ ඊනාසේ ධනු රාශිය 6 වෙන්නට ආව රාහු ධනු රාශිය 6 වෙන්නේ රාහු යම් කිසි ධර්මකට සුභ ඵල දෙනවා මොකද මේ රාහුත් ඇවිල්ලා අනිකුත් ග්‍රහය වගේම මනුෂ්‍ය තෙරතුරු වගේම සුභ ඵල අමුතු විදියට දෙන ග්‍රහය මේ 6 වෙන්නට ධනු ලග්නෙට ඉතාම හොඳයි මේ රාහු 6 වෙන්නට ආපු එක ශරීර සමීපයේ ඇති වෙනවා වෙළඳ ව්‍යාපාර වලින් අධික ලාභ ලැබෙනවා ලොතරැයි වාසනා හිමි වෙනවා ප්‍රතිරක්ෂා වලින් දියුණුව ඇති වෙනවා වාසනාවන්ගේ සැපවත් කාලයක් ඇති වෙනවා උත්සවවල සහභාගී වෙන්න ලැබෙනවා විභාග වලින් ජයත් වෙනවා සොර සතුරු කරදර වහා නැති වී යනවා ණය ගනුදෙනු අධික ලාභ ලැබෙනවා රේස් සූදුවෙන් අනික ලාභ ලබන්න පුළුවන් ඊළඟට භූමියේ කරන කැණීම් මැණික් සම්පතින් කරන ආයෝජන ආකාර වලින් ලාභ ලැබෙනවා අධික වස්තු ලාභ ලැබෙනවා රැකිරක්ෂාවේ ඉහළ තනතුරු වලට යන්න පුළුවන්කම ලැබෙනවා එහෙනම් ඉතාම හොඳ තත්ත්වයක් තමයි ධනු ලග්න හිමියන්ටත් මෙවර මේ රාහු මාර්ග තුලින් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඊළඟට මම කිව්වා මෙවර රාහු මාර්ග විශේෂයෙන් කටක ලග්නෙටයි මීන ලග්නෙටයි ධනු ලග්නෙටයි තමයි විශේෂ සුභඵල අත් කරලා දෙන්නේ කියලා ඊළඟ බලමු රාහු පස්වෙන්නට පස්වෙන් මකර ලග්නෙ පස්වෙන්නට තමයි උෂම රාශිය වෙන්නේ පස්වෙන්නට රාහු ආපු ගමනේදී ඇතිවන තත්ත්වයන් පොඩ්ඩක් අපි බලමු කොහොමද කියලා පස්වෙන්නට රාහු ගෝචර ගමනේ යෙදෙනකොට අධික ගමන් බිමන් නැති වෙනවා කියලා තමයි පුරාණ ආචාර්යවරුන් සඳහන් කරලා තියෙන්නේ බොහෝ සැප පහසු ඇතිව මේ ලාභ ප්‍රයෝජන ඇතිව වැඩ කර කටයුතු කරගෙන යන්න පුළුවන් අලුතෙන් ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක වෙනව තමයි දෙන්නම් කරන්නේ රාහුගේ පස්වැන්නේ ගෝචර ඵල ඉතාම හොඳ වෙනවා ඒක නිසා මකර ලග්න හිමියන්ටත් මේවල ඊළඟට තමන්ට දියුණුවට හේතු වන ශාස්ත්‍රීය වැඩ කටයුතු කරන අයට මේ රාහු මාර්ග හොඳයි කියලා පෙන්වා දෙන්න පුළුවන්. තමන් යම් කිසි නිෂ්පාදනයක් ආරම්භ කරනවා නම් මේ කාලයකින් දියුණුව ඇති වෙනවා කියලා පෙන්වුම් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. පස්වෙන්නේ රාහු ගමන් කරනකොට එතකොට කුම්භ ලග්නෙට තමයි රාහු හතරවැන්නට ආවේ. කුම්භ ලග්නේ රාහු හතරවැන්නේ ගමන් කිරීමේදී විශේෂයෙන් තමාගේ දේපල බඩමුට්ටු ආදී පිළිබඳ තමාගේම යන ළමන පමණ ඉතිරි වෙනවා මිස ප්‍රයෝජනයක් ගැනීමට
ඉඩ ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. නිහිතියේ පිහිට සොයාගෙන යනවා කියලා පෙන්වුම් කරනවා. ගෙවල් සහ තමා පාවිච්චි කළ බඩමුට්ටු වාහන ආදී විනාශ වී දිරා යාමට ඉඩ තියෙනවා කියලා පෙන්වනවා. ඒ වගේම ලම්බුකාර කටයුතු අත්තර ගම පහසුරු සේවක වලට බැස නිරාහාර වැඩ කරන්නට පවා සිදු වෙන්න පුළුවන්. බොහොම නරක තත්ත්වයක් පෙන්වුම් කරන්නේ හතරවැන්නේ රාහු ගමන් ක්‍රීම නිසා කුම්බලක් මහිමියන්ට මීන ලක්මි තුන්වැන්නේ මීන ලක්මිට නම් ඒ රාහු මාරුව ඉතාම සුබඵල දෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. රාහු විශේෂයෙන් ශරීර සනීපය ඇති කරන මීන ලක්මි හිමියන්ගේ සිත් සතුටට කරුණිය යෙදෙනවා. මිලමුදල් පිළිබඳ ලාභ ලැබෙනවා. වෙළඳාම් ක්‍රමයට අධික ලාභ ලැබෙනවා කියලා පෙන්වා දෙන සතුටෙන් ජය ලැබෙනවා. ආදායම වැඩි වෙනවා කියලා පෙන්වා දෙනවා. මිත්‍රයන්ගෙන් උපකාර ලැබෙනවා. විභාගවලින් ඉහළින් සමත් වෙනවා. ඒ වගේම තමන්ගේ මෙතෙක් අතහැර දමා තිබුණු කටයුතු තියනවා පටන් ගත්තොත් ඒවෙන් අධික ලාභ ලබන්න පුළුවන්. ඒවා යථාර්ථයට පත් කිරීම තුළ ගුරුවරුන්ගෙන් පූජකයන්ගෙන් තමාට මේ තාන්නමාන්න අනතුරු ආදිය ලැබෙනවා. උසස් සීල් ලැබෙනවා. මේ වගේ හොඳ ගති ලක්ෂණ තමයි මීන ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. මෙවර සැප්තැම්බර් 23 වෙනි දින අවුරුදු 18ක සැරයක් සිඳු වෙච්ච උසම රාශි ගත වීම තුළින් රාහුගේ තෙරුවන් සරණයි.